තම දරිද්‍රතාවය හමුවේ වෙනත් විකල්පයක් නැති තැන. සෞදි අරාබියේ ගෘහසේවය සඳහා ගොස් සිටි ආදිවාසී තරුණියන් ඊයේ තුන්වනදා උදෑසන ආපසු කරුණායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. ඇය මහියන්ගලේ දමාන මුරුකුඹුර ගම්මානයේ පදිංචි 24 හැවිරිදී සුවර්ණා මල්කාන්ති නැමැති තැනැත්තියකි. ඇයගේ පියා ඔත්පලව තම කුඩා නිවසේ සිටින අතර සුවර්ණාගේ සැමියා ඇය හැර ගොසිනි. වයස අවුරුදු 5ක කුඩා දියණිය පළමු ශ්‍රේණියේ ඉදිරිම ලබමින් සිටින්නීය. සුවර්ණා මල්කාන්ති සිය මව සමග තම ජීවන අර්ගලය ගෙන යාමට කොතිකුත් උත්සාහ කළද අවසානයේ ගමේ විදේශ රැකියක් තරවකරුවකු වන කුලසේනගේ පිහිට සොයන්නට වූ ආදර කුලසේන තමන් අවුරුදු 20ක් තිස්සේ දැන හඳුනන කොළඹ මර්ධානයේ විදේශ රැකියා ආයතනයක් වෙත ඇය කැඳවාගෙන පැමිණ තිබේ. එහිදී ඇය සෞදි අරාබියේ ක්‍රූසේවය සඳහා යැවීමට කටයුතු සූදානම් කර තිබෙන අතර රැකියාවට යාමට පෙර ඇයට රුපියල් ලක්ෂ 3ක මුදලක් දෙන බව පවසා තිබේ. එහෙත් අවසානයේ ඇය වෙත එම රැකියා නියෝජිතවරයා ලබා දී ඇත්තේ රුපියල් 64,000ක මුදලක් පමණි. කෙසේ වෙතත් ස්වර්ණ මල්කාන්ති ඇගේ අක්කා සමග මීට මාස දෙකකට පමණ පෙර සෞදි අරාබියේ ක්‍රූසේවය සඳහා පිටත්ව ගොස් තිබේ. මුලින්ම එරට දමාමුවර ගුරුවරියකගේ නිවසේ මාසයක් පමණ සේවයෙහි නිරත වුණා. මහල් තුනකින් සමන්විත එම නිවසේ සිටින දරුවන් ඉතාමත් දඟකාර ක්‍රියාවල නිරත වන බැවින් ඔවුන් බලා ගැනීම සහ නිවසේ අනෙකුත් වැඩ කිරීම අපහසු නිසා මම නිවසේ මාසයක් පමණ සේවය කිරීමෙන් පසුව ඉවත් වීමට අවශ්‍ය බව දැන්නුවා. ඔවුන් මගේ මාසික වැටුප ගෙවා මාව යළිත් සෞදි අරාබියේ රැකියා නියෝජිතවරයා වෙත බාර දුන්නා. ඉන්පසු මාව යළිත් වෙනත් නිවසේ ගිහින් දැම්මා. ඒ ගෙදරත් තට්ටු තුනක් කියනවා, ළමයි 6 දෙනෙක් ඉන්නවා. ඒ ගෙදර බාබා මොකක් හරි පොඩි රැකියාවක් කරන්නේ. මම උදේ පාන්දර නැගිටලා රැවෙනකම් වැඩ කරනවා. ඒ ගෙදර මැඩම් හරිම සරයි. එයා නිතරම කුකුලි කුකුලි සුරා සුරා කියනවා. ඒ කියන්නේ ඉක්මනට ඉක්මනට වැඩ කරන්න කියලා. මැඩම් මට නිතරම ගැහුවා. එයා නිතරම පයින් ගහන්නේ. මාව කොණ්ඩෙන් නැදලා මාව බිම දාලා පාගෙනවා. මට මේ පහුගිය ඒ අයගේ රාමසාන් උත්සව සමයේ තවත් දේවල් දෙකක වැඩට අරන් ගියා. ඒ අතර එයාගේ මැඩම්ගේ අම්මගේ ගෙදරත් වැඩ කරන්න වුණා. එහිදී එයාගේ මල්ලි මට විවිධ යෝජනා කළා, බලපෑම් කළා. එහිදී මට අවස්ථා 5කදී පමණ සිහි නැති වුණා. ඒ අවස්ථාවලදී ඔහු මගෙන් ඔහුගේ අවශ්‍යතාවයන් ඉටු කරගෙන තියෙනවා. මීට අමතරව චොකලට් වගේක් දීලත් මාව සිහි නැති කරලා තියෙනවා. ඒ අය කියන්නේ මාව මෝහනයට පත් කරනවා කියලයි. මට බැරිමතර මම මේ ගෙදරයිට කිව්වා මාව ලංකාවට යවන්න කියලා. මම ගෙදරටත් මං විදිහට පිළිගැන කිව්වා. පස්සේ මට පරිනෝදී සෞදි අරාබියේ රැකියා ඒජන්සියට දිනක් බාර දුන්නා. එහිදී මට ඒජන්සිය බාර බාබා මට ගැහුවා. ඔළුවටත් ගැහුවා. ඒ සෞදි අරාබියේ ඒජන්සිය මාව ලංකාවට යවන්න රුපියල් ලක්ෂ 20ක් ඉල්ලුවා. ලංකාවේ ජේසීන් ඒජන්සිය මාව ලංකාවට ගෙන්වා ගන්න රුපියල් ලක්ෂ 10ක් ඉල්ලුවා. මගේ අක්කටත් වෙලා තියෙන්නේ මට උණු දේවල් මායි. ඒත් ඒවා ගෙදරට ලංකාවට ලෝකයට කියන්න එයාට ෆෝන් එකක් නැහැ. මේ වෙනකොටත් එයා මරලාද දන්නේ නැහැ. සෞදි අරාබියේ මේ වෙනකොට අහිංසක මිනිස්සු ළමයි දාලා ඇවිත් තුලක් දුක් විඳිනවා යයි ස්වර්ණ අවසාන වශයෙන් පැවසුවාය. ස්වර්ණ මල්කාන්ති ඊ තුන්වනදා උදෑසන 9:05ට ගල්ෆ් ගුවන් සේවයේ GF-147 දරන ගුවන් යානයෙන් කරුණායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඇයි මේ පිළිබඳව කරුණායක ගුවන් තොටුපළ පොලිසිය පැමිණිලි කිරීමෙන් අනතුරුව මහියංගනයේ රෝහලෙහි වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා බස් රථයකින් පිටත්ව ගියාය.